අයිබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුන්තිලක මම වෙනුරි ගිනලිය මලී මව දහනිය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාස්කු ප්‍රහාරයේ කොමිසම් වලට සිදු වූ දේ ඒ වාර්තාවල් වලින් වෙච්ච දේ වසන් කරන්නට සමහර විට කටයුතු කරන්න ඇති කියලා. සිරකරුවන් 5000ක් ශ්‍රම බලකායට. හංසයාටත් මත දෙකක්. හංසයා ලකුණෙන් තරම් කරන්න දෙකක් වුණා. හංසයා ලකුණ අනුමත කරන්න එපා කෘති අධිකාරි මණ්ඩලෙ ගිහිල්ලා අතර දෙරේට අනුමත කරන්න බෑනේ. විශ්‍රාමකීන්ට තවත් සහනයක්. දේශීය ප්‍රවෘත්ති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ලබන අප්‍රේල් 21 වනදාට වසරක් සම්පූර්ණ වනවා. ඉන් ජීවිතක්ෂයට සහ විපතට පත් වූ පිරිස සිහි කරමින් පැවැත්වෙන සැමරුම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අප්‍රේල් මාසේ 20 වෙනිදා හැන්දෑවේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ මීගමුව කටුවපිටිය දේවස්ථානයේ අපි සර්ව රාත්‍රික යාඥා මෙහෙයන් ආරම්භ කරනවා හැන්දෑවේ 8:45ට. මේ රටේ සියලුම පුරවැසියන්ගෙන් කොමන ආගමට අයත්වුවත් කොමන ජාතියට අයත්වුවත් කොමන භාෂාව කතා කරත් මේ විනාඩි දෙක නිහඬතාවය ආරක්ෂා කරලා අපේ මේ මියගිය අයට අමන්ගේ ඒ අනුස්මරණය සිදු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. එම ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට පත් කළ කොමිෂන් සභාව මගින් නිවැරදි පරීක්ෂණ සිදු වාද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවත් ඇතැම් කරුණු වසන් කිරීමට මෙම කොමිෂන් සභාව කටයුතු කර ඇති බවත් මෙහිදී අවධාරණය කෙරුණා. මේ පාස්කු ප්‍රහාරයට පසුව මේ පිළිබඳව සත්‍යාසත්‍ය දැන ගැනීම සඳහා මේ රටේම ජනතාවට අයිතියක් තියෙනවා. ඒ පිහිටුවන ලද සමහර කොමිටි සහ කොමිෂන් සභාවල වාර්තාවල් වලින් ඒ දේ සිදු වුණා කියලා අපිට කියන්න අමාරුයි. අපි විශ්වාස කරනවා ඒ වාර්තාවල් වලින් වෙච්ච දේ වසන් කරන්නට සමහර විට කටයුතු කරන්න ඇති කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාදාමය තවත් ශක්තිමත් වෙයි කියලා. කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවට මහජනතාවට නොදන්වා පසුගිය රජයේ අනුමත කළ ජිනීවා යෝජනාවෙන් ඉවත්වීමට රජය පියවරගෙන තිබෙනවා. එමෙන්ම අදාළ චෝදනා පිළිබඳ සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කිරීමට රට පිළිබඳ වැරදි මත මානව හිමිකම් කවුන්සලයේදී නිවැරදි කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග රජය ගනු ඇති. 31-41 ඇතුළු ජිනීවා යෝජනා කීපයකට එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහාය පළ කළා. ඊට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත්තා. ඒකපාර්ශ්වික චෝදනා ගණනාවක් මුල් කරගනිමිනුයි රණවිරුවන්ට එරෙහි මෙම ජිනීවා යෝජනා වෙත 2015 හා 2016 වසරවල ඉදිරිපත් කෙරුණේ. එහිම දිගුවක් ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකින්ටද ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරුණා. රණවිරුවන්ට එරෙහි බොහෝ සාක්ෂි ඉදිරිපත් කර ඇත්තේ දෙමළ ඩයස්පෝරාව විදේශයන් හි ක්‍රියාත්මක LTT හිතවාදීන් ඇතුළු රාජ්‍ය නුවණ සංවිධාන විසිනුයි. ඒ පිළිබඳ පිළිතුරු ලබා දීමේ අයිතියද අවලංගු කරමිනුයි මානව හිමිකම් කවුන්සිලය මෙම චෝදනා 2015 හා 2016 වසරවල එල්ල කළේ. 103,000කට අධික සිවිල් ජනතාව නිරුපද්‍රිතව ත්‍රස්තවාදයට එරෙහි සටනින් බේරා ගැනීම ඇතුළු මෙරට හමුදාව සිදු කළ මානුෂීය ක්‍රියාමාර්ග කිසිවක් මෙම වාර්තාවල ඇතුළත්ව නැහැ. එවකට රජය ඊට සම අනුග්‍රහය දැක්වීමෙනුයි වර්තමානය වන විට රණවිරුවන්ට හා රටේ බෞමික අඛණ්ඩතාවයට එරෙහි බටහිර වැඩපිළිවෙල මෙසේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාව ලබන 24 වෙනිදා ආරම්භ වන ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ ඒ සියලු චෝදනාවලට සාක්ෂි සහ පිළිතුරු සහිතව කරුණු දැක්වීමට ජිනීවා සමුළුවට සහභාගී වීමට නියමිතයි. සමගි ජන බලවේගය හංසයා ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. ලකුණ පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව හෙළි කළා. එහෙත් එම සාකච්ඡාවටම එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවේ හංසයා ලකුණෙන් තනග කරනවාද නැද්ද යන්න 4-5 දිනකට තීරණය කළ නොහැකි බවයි.
මහමැතිවරණ උණුසුමත් සමග කාලයක් තිස්සේ පැවති එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ උණුසුම් වුණා. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වෙන් ඉවත් කිරීමට එම පිරිස්වලට හැකි වුණේ නැහැ. ඉන් අනතුරුව නව සන්ධානයක් පිහිටුවීම පිළිබඳ විවිධ අදහස් එක්සත් ජාතික පක්ෂය තුළින් මතුවුණා. එහි ලේකම්වරයා පත්කිරීම පිළිබඳවද යළි අර්බුදයක් හටගැණුණා. උණුසුම් වාද විවාද මැද සාකච්ඡා වට රැසකින් අනතුරුව රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ලේකම් දුරයට පත් වුණත් එජාපේ යම් යම් පිරිස් ඊට එරෙහිවද ප්‍රසිද්ධ මාධ්‍යයේ කරුණු වාර්තා කළා. අනතුරුව හටගැණුනේ ලකුණ පිළිබඳ අර්බුදයයි. මේ අතර සමගි ජනබලවේගයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. හංසයා ලකුණින් ඉදිරි මැතිවරණයේදී තරඟ කිරීමට එහිදී එකඟ වූ බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළා. අපි ජාතික සමගි පෙරමුණ නමෙන් හංසයා ලකුණෙන් තරඟ කරන්න අද එකඟ වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සන්ධානයේ නායක හැටියට අගමැති අපේක්ෂක හැටියට තරඟ කරනවා. මේ නීතිය අනුව අපිට දාන්න වෙනවා අලියාව පූල් එකට. හෙට දවසේ එකතු වෙනවා සිරිකොත මන්දිරයේදී අනිවාර්යයෙන්ම අලියා හෝ හංසයා ඒ දෙකෙන් එකකින් අපි යන පොදු සන්ධානයක් හැටියට. හෙට දවසේ වෙනකම් පොඩ්ඩක් ඉන්න පැය කීපෙදී හංසයා ලකුණ අනුමත කරන්න එපා. කෘත්‍ය අධිකාරි මණ්ඩල ගෙනිලා තරදෙර 10 දිනකට අනුමත කරන්න බෑනේ. නායකතුමා තීන්දුව කළා සන්ධානයෙන් ඉල්ලන්න. ඒකනේ අවශ්‍ය වෙලා තිබුණේ. දැන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් විකෘමසිංහ මැතිතුමා තීන්දුව කළා ඊළඟ මැතිවරණයේ තරඟ කරන සන්ධානයේ. ඒ සන්ධානයේ තමයි සමගි ජන බලවේගය. මේ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ සම්බන්ධයෙන් ස්ථාන රැසකදී අදහස් පළ වුණා. අතරම අපි තාම ලකුණ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ওই හදවතක් ගැන කතා කරද්දී අපි එහෙම තීන්දුවක් කරන් තිබුණේ නැහැ නේ. ඒ කියන්නේ දැන් හදවත සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙනවා. දැන් අද ඔබතුමා කියන ප්‍රකාශයක් ගන්න. නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. දැන් තාම මේක හරියට ස්ථීරව අපි කොයි ලකුණද කියන එක නෙමෙයිනේ. අතිබහුතරයේ කැමැත්ත තියෙන අලියා ලාංඡනය යන්න. එසේ නොහැකි වුණොත් තමයි අපි හන්තේ ලාංඡනය ගැන බලමු කියලා තියෙන්නේ. එතකොට හදවත ලාංඡනය පිළිබඳව දැන් කතා කරන්නේ නැහැ. හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි. නායකයාට ගහලා කොයි ලෝකයක්වත් දිනලා නැහැ. නායක එක තරහ වෙලා මූල විකෘතිකරණයක් කරන නෙමෙයි වෙන්න ඕනේ. නවින් දිසානායක හිටපැමතුමත් කිව්වා එයා අලියා නතු ඉල්ලන්නේ නැහැ කියලා. ඉතින් ඒ කට්ටිය සාකච්ඡා කළා මා කර තැනකට ඒවි. ආණ්ඩු කරන කාලෙත් ඒගොල්ලෝ වැඩ කරේ ඒගොල්ලන්ගේ වටේ ඉන්න කණ්ඩායමටයි හොරුන්ටයි හොන විදියට. දැන් විපක්ෂ කරනට පස්සෙත් ඒගොල්ලෝ වැඩ කරමින් ඉන්නේ මේ තමන්ගේ බලය වෙනුවෙන් මිසක් ජනතාව වෙනුවෙන් නෙවෙයි. ඉන්සම මේ වෙලාවේ ජනතාවගේ ප්‍රශ්න රැසක් තියෙන වෙලාවක ඒගොල්ලෝ සටන් වදින්නේ ලකුණකටයි තනතුරකටයි. සහල් මිලත් ස්ථාවරව පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාව බව රාජමාත්‍ය ලක්ෂ්මණයාපා අභිවන්දන මහතා පවසනවා. මෙවැනි විට විමිල ස්ථාවර තත්ත්වයට පැමිණ ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා ප්‍රකාශ කළේ. රජයේ වීමිල දී ගැනීමේ වැඩපිළිවෙල දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව පසුගිය ජනවාරි 29 වනදා සිට මේ දක්වා මිලදී ගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5217ක්. විමිලදී ගැනීම සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 260 ඉක්මවනවා. වැඩිම වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනුයි. එය මෙට්‍රික් ටොන් 1878ක්. මුලතිව් කිලිනොච්චි ගම්පහ අනුරාධපුරයේ කුරුණෑගල අම්පාර ඇතුළු දිස්ත්‍රික් රැසකින් වීතොග මිලදී ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ්‍යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ. මේ සතියේ විශේෂයෙන්ම ආරම්භ කරනවා පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම. ඒ වගේම මෙතෙක් වන්නි දිස්ත්‍රික්කයේ අතාරණ දාල තිබුණු කුඹුරවල වී නෙලීම පටන් ගන්න තියෙනවා. ඒක මම හිතන්නේ යුද්ධෙන් පස්සේ වෙන ප්‍රථම අවස්ථාව තමයි මේ අවස්ථාව. හමුදාව අධීක්ෂණය යටතේ අසාධාරණයක් වෙන්නේ නැතුව ගොවීන්ට තමන් වී ප්‍රමාණය විකිණීමට අවශ්‍ය ඕනම ප්‍රමාණයක වී ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා දැන් කටයුතු යොදලා තියෙනවා. බන්ධනාගාර රැඳපියන් 5000කට වෘත්තීය පුහුණුව ලබා දෙමින් ඔවුන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කිරීමේ වැඩසටහන අද ආරම්භ වුණා. ඒ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ නිමේෂ චමත් සංකල්ප. ජීවිතේ පටන් ගන්න හොඳම තැන තමයි අපිට ජීවිතේ වරදින තැන. කවදම හරි දවසක එක් තැනක වැරදිලා අපි මේ දකින දොරෙන් ඇතුළට යන මිනිස්සු අපි හඳුන්වනවා බන්ධනාගාර රැඳවියන් කියලා. එහෙම නැත්නම් බන්ධනාගාර ගත වූවන් කියලා. ඒ වටිනා ජීවිතවල අලුත් වෙනසක් අලුත් දවසක් අද සටහන් වුණා වැලිකඩ බන්ධනාගාර භූමියේදී. ඒ තමයි බන්ධනාගාර රැඳවියන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කරමින් ඔවුන්ව රටේ සමස්ත සංවර්ධන ක්‍රියාදාමයට දායක කර ගැනීමේ ජාතික වැඩපිළිවෙල අද ආරම්භ වුණා. අපි
පෞද්ගලික රාජ්‍ය සියලු ආයතනවලට ආරාධනා කරනවා මේ දැවැන්ත සංග්‍රාමයට ඔබේ දායකත්වය ලබා දෙන්න. අපිට හැකියාව තිබෙනවා අපේ රට ලෝකයේ ඉහළම තැනට මෙවැනි ව්‍යාපෘති හරහා අරගෙන යන්නට. අධිකරණ මානව හිමිකම් සහ නීතිපති සංස්කරණ අමාත්‍යාංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ එක්වයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතාගේ සංකල්පයකට අනුවයි මෙය ආරම්භ කෙරුණේ. රැඳවියන්ට ශිල්පීය ඥානය ලබා දෙමින් දෙස් විදෙස් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට මෙමගින් අපේක්ෂිතයි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් JMJW තෙන්නකොන් යන මහත්වරුන් සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බන්ධනාගාර ක්ෂේත්‍රය අද මාෆියාවකට අහු වෙලා තියෙනවා. අපි එයිනුත් මේ රැඳවියන් මුදවා ගැනීමේ වැඩපිළිවෙලක් කරන්න ඕනේ. දේශීය හෝ විදේශීය වශයෙන් රැකියා ලබා ගන්නට පුළුවන් පරිසරයකට ඔබ යොමු කිරීමයි මේ ව්‍යාපෘතියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මම ඉරෙන් ආව පරිද්දන්සේ දැන් ජනාධිපතිවරයා මේක හම්බෙලා විශ්සෙන් දැක්වාම විනාඩි 15 විතර එක තා විනාඩියකින් ඕම මට කොහොම නිශ්ශබ්ද දැම පටන් ගත්තා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යවරයා හමුණා. ඔහු තප්පර 30 මට මේ අවසරය දුන්නේ. මේගොල්ලන්ට තියෙනවා පැසිකා දීලා අවුරුද්දකට දවස් 10ක් ගෙදර යන්න. මම කිව්වා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් මාස 3ක් ගෙදර යන්න දෙනවා දවස් 10ක්. මේ රැඳවියන් 5000කින් මම ඩොලර් මිලියන 300ක් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අන්තර්ජාලය හරහා දුම්රිය ආසන වෙන් කිරීමේ ක්‍රමය අනිදා සිට ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාමඩු දෙපාර්තමේන්තුව එක්ව මේ ක්‍රියාවට නැගීමටයි කටයුතු යොදා ඇත්තේ. ජාතික ජනබලවේග සමග එකට වැඩ කරන රටට ආදරණය කරන ජනප්‍රියම නායකයින් රැසකගෙන් සැදුම්ලත් ඉතිහාසයේ විශාලතම සංධානය ලෙස ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ඉදිරි මැතිවරණයට සූදානම් බව එහි නියෝජිතයින් පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 3-2 පාර්ලිමේන්තු බලයක් ලබා දීමට නව සංධානයට නියත වශයෙන්ම හැකි බවයි අද පැවති මාධ්‍ය හමු රැසකට එක්වමින් එහි නියෝජිතයින් අවධාරණය කළේ. මේ අතර ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් නව සඳහනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් එහි නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතුරුන් අතර මේවන විට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිසමට ඊයේ ඉදිරිපත් කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මෙරට දේශපාලන පක්ෂ රැසක සහය නව සන්ධානයට ලැබී තිබෙනවා. ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන සන්ධානය ජනාධිපතිවරණයේදී මෙන් තරඟ කරන්නේ පොහොට්ටුව ලකුණින්. නව සන්ධානයේ නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වුණා. සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහලේකම් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහතුරුන් කටයුතු කරනවා. නව සන්ධානයේ භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කටයුතු කරනවා. ජාතික සංවිධායකවරුන් ලෙස පත්කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්. නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, උපලේකම්වරයා ලෙස පිවිතුරු හෙළවුරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාත් පත්කර තිබෙනවා. උපසභාපතිවරුන් ලෙස හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර, උතුරුමැද ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහතුරුන් නම් කර තිබෙනවා. නව සන්ධානයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතාත් නම් කර තිබෙනවා. නව සන්ධානයේ පිහිටුවීමට අදාළ ලිපි ලේඛන ඊයේ මැතිවරණ කොමිසමට බහර දුන්නා. පසුගිය රජයේ ක්‍රියාව නැංගු ඉන්ධන මිල සූත්‍රය ඇතුළු විවිධ ක්‍රියාදාමයන් හේතුවෙන් ඇතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 592ක් පමණ වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ස්ථාවර නියෝග යටතේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටීමට සාපේක්ෂව වහාම දේශීය ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය කටයුතු කරන්නේද? තද අපිට පේනවා ඉදිරියේදී මිල වැඩිවීමක් ඇති වෙන බව.
දැන්ටමත් අර්ථකථනය කළ තියෙනවා. නමුත් යම් ආකාරයක මේ මිල පහළ මට්ටමක තිබුණොත් අනිවාර්යයෙන්ම ජනතාවට ඒ සහනය දෙනවා. මිල සූත්‍රයේ ක්‍රියාත්මක වුණා නම් ජනවාරි මාසයේ වෙනකොට ඒ තිබුණු මිලට වඩා ඉහළ මිලකට දෙන්න වෙන්නේ. පසුගිය රජයේ කාලේ අවුරුදු 4ක් ඉන්ධන මිල සූත්‍රයේ ක්‍රියාත්මක කිරීම ඇතුළු ක්‍රමවේදයන්ගේ නැති වුණු ණය ප්‍රමාණය විතරක් බිලියන 592ක් පමණ තිබෙනවා. ඒ වගේම අපි මිල සූත්‍රය අනුව වැඩි කළ යුතු වුණත් වැඩි නොකර ස්ථාවර මිලකට පවත්වාගෙන යාම නිසා බිලියන 12ක පමණ වාසියක් මේ රටේ ජනතාවට ලබා දුන්නා. මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කෙරුණා. මහබැංකු වෝහාරික වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමින් මැති ඇමතිවරුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ආණ්ඩුව හිතනනම් මේ වාර්තාවෙන් ආණ්ඩුවට ප්‍රහාරයක් කළනවා කියලා. අපි ඔබලාට කියනවා යෝජනා කරනවා අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලයට දාලව මහබැංකු මංකොල්ලට දාලව පරීක්ෂණේ පටන් ගන්න පුදුවල්ල. ඇත්තටම මේක විවෘතවක් කියනනම් ස්වාධීන අධිකරණයකට ගේන්න. මේ බැදුම්කර ක්‍රියාවලිය සජීවීව විකාශනය කරලා රටට ඇහෙන්න මේ නඩුව අහන්න. මේ මහබැංකු වංචාවේ පළවෙනි චූදිතයා රනිල් වික්‍රමසිංහ මහත්තයා අද දඩුවන් දීලා නැහැ. නඩු දාලා තියෙන හැලෝස්ට්‍රියස්ටයි පලිහේනටයි ෆුට්නොට් කල්ලිට නඩු දැම්මද? මේක රාජ්‍ය අනුග්‍රහයකින් සිදු වෙච්ච වංචාවක්. අපි එලෝසියස්ගේ මුදල් තහනම් කරලා තියෙන බැංකු account එක. අතන 11 බිලියන් තියෙනවා. කියන්නේ අපේ කාලේ වෙච්ච වඩ නඩු දාන්න. අපි කියන්නේ දෙගොල්ලන්ගේ නඩු දාලා ඒ අවශ්‍ය දේ කරන්න. අද දේශපාලඥ මේක වැරදි පත්තර දෙනලා තියෙනවා. අපේ පක්ෂ මන්ත්‍රීවරුන්ම චරිත ඝාතනය කරන වැඩපිළිවෙළක් ගෙනිලා තියෙනවා. ව්‍යවහාරික පරීක්ෂණයේ හෙළිදරව් වූ පසු දැන් ඒකේ සම්පූර්ණයෙන්ම 2002 සිට 2015 ඒක බර වැටලා තියෙන්නේ එවකට හිටපු ආණ්ඩු පක්ෂයේ. තුන් වේලක් කන ජනතාවට තනි වේලකුත් අමාරුවෙන් කරන පරිසරයක් මේ රට තුල 2019 අවුරුද්ද වෙද්දී නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව මේ බඳුන් කරේ සිදු වෙච්ච වංචාව. මේින්ද තමයි ව්‍යාපාර කඩාවැටුනේ. පාරයිනේ බුලත් විද විකුණන පෙට්ටි කඩේ කරපු ඒ ව්‍යාපාරිකයා පවා කඩාවැටුනා. විපක්ෂ නායකතුමනි, මේ මහ බැංකුව මංකොල්ල කණ්ඩ උපදෙස් ලබා දුන්න කෝප් කමිටුවේ ඉඳලා දුරකථන ඇමතුම් පොත් ලියපු ගෙවල් ලබාගත් නොයෙකුත් ආකාරයෙන් මේකට සම්බන්ධ ඒ කණ්ඩායමට ඉදිරියේදී මැතිවරණයේදී නාම යෝජනා ලබා දෙනවද කියලත් අපි අහන්න කැමතියි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගි බණ්ඩාරගේ පුත් යශෝද රංගි බණ්ඩාරට රුපියල් 32,500ක දඩ මුදලක් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ නොගවන්නේ නම් මාස 6ක සිර දඩුවම් පැනවීමටයි නියෝග කෙරුණේ. ඒ ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන්. හලාවත බංගදීනී ප්‍රදේශයේදී බීමතින් රියපදවා දීපල හානි හා පුද්ගලිකුට තුවාල කිරීමේ සිද්ධියකට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණේ. සැකකරුගේ රිදුරු බලපත්‍රය මාස 6ක කාලයකට අත්හිටවනු ලැබුවා. අලහප හානි සිදු වූ නිවස අලුත්වැඩියා කර අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙසත් රජයේ වාහනයට අලහප හානි කිරීමට අදාළව වෙනත් නඩුවක් ගුණ කරන ලෙසත් මෙහිදී නියෝග කෙරුණා. රාජ්‍ය මාත්‍ය ජයන්ත සමරවීර මහතාට එරෙහිව නිකුත් කළ වරින්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ මහතා අධිකරණයට අද ඉදිරිපත් වීමෙන් පසු අපමත මුදා හැරුණා. ජනතාවට හිරිහැරවන අන්දමින් බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයේ වරින්තුවක් නිකුත් කළා. සයින්ත මරදු ප්‍රාදේශීය සභාව නගර සභාවක් ලෙස ස්ථාපනය කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණ කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සමිතියකට පත් වුණා. ඊට අදාළ ගැසට් පත්‍රයේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නිකුත් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. සයින්ත මරදු පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සමෙන් ඉල්ලා ඇති සහන මෙවන විට ලැබී ඇති බැවිනුයි එය ඉල්ලාස් කරගත්තේ. රාජ්‍ය මාත්‍ය රෝහිත අපේ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කුමිසම ගුණ කළ නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 24 වනදාට කලට මෙමෙට කොළඹ මහාධිකරණයේ දින නියම කළා. 2004 වසරේ සිට 2006 වසර දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාලයේ නීත්‍යානුකූල ආදායම අභිභවා රුපියල් මිලියන 41කට අධික වත්කම් හා මුදල් උපයාගත් බව කියන චෝදනාව සම්බන්ධයෙනුයි මෙම නඩුව ගුණ කර තිබුණේ. ලබන 20 වනදා වෘත්තීය අරගලයකට එක්වන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසනවා. තම වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ.
තමන්ගේ පුජ්‍යලික සුබසාධන විලුවෙන් ඉල්ලන දීමනාවක් වෙනුවෙන් තමයි මේ අරගලය කරන්නේ. මේ පාලකයන්ට බැරි වුණා එක ලියුමක් යවන්න මේ දෙවෙනි වෘත්තීය අරගලය පටන් ගන්නවයි කියලා දැනුම් දුන්නට පස්සේ තමයි පළවෙනි ලියුම යවන්නේ. අපිට පොඩි සැකයක් තියෙනවා මේ පවතින ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණකාරී විදියට මේ වෘත්ති සමිති පෙළඹවීමේ උත්සාහයද මේ කට්ටිය මේ කරන්නේ කියලා. අපිට අවශ්‍ය නැහැ මේ රජ අපහසුතාවයට පත් කරන්නවත්, මේ රටේ නිලිසුව අපහසුතාවයට පත් කරන්නවත්. යුද්ධයෙන් පස්සේ වැඩිම නිලධාරීන් ප්‍රමාණයක් මිය යන්නේ මේ වනජීවි දෙපාර්තමේන්තුවේ. නමුත් ඔවුන් ගැන සොයලා බලන්න කවුරුවත් නැහැ. අප අමතර පැය 350ක වැඩි කාලයක් සතාසියුපාව ගහකොළ වෙනුවෙන් කැප කරන අපි ඉල්ලනවා පැය 150ක අත්තිකාල දීමනාවකට සමාන දීමනාවක් හෝ අත්තිකාල විශේෂයෙන් යාල, විල්පත්තු, උඩවලව, බූන්දල, මින්නේරිය වැනි ආර්ථික ස්ථානවලට අපි මේ වෘත්ති අරගලය දියත් කරනවා. මානුෂීය හේතුන් මත ඇත්වතුරු සෙවන පමණක් අපි මේ වෘත්ති ක්‍රියාමාර්ගය නිදහස් කරනවා. ඒ සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk